භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමු තස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමු තස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධහ සම්පන්න කාරුණෙක පින්නතුනි හැම කෙනෙක්ම භාවන වැඩසටහනස් සමඟ එකතුවන මොහොත භාවනාව කාගෙත් ජීවිතයට අවශ්‍ය වන ිය දකින ඕෑම කෙනෙකු මංගි ජීවිතයේය තුළ පුරදු පුුණුළ ුතු ප්‍රධානතමදේ. භාවනාව පිළිබඳව එය ඔබේ ජීවිතයට අදාළ කරගන්නා ආකාරයේ පිළිබඳව මීට පෙර විශේෂයෙන්ම අප සාකච්ඡා කරන්නට ඒෙදනා. එවගේම අවසාන වස්සයෙන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව යම් ප්‍රවේශයක් අපි සලසා ගත්තා. එදාම එදාතුර ඕනෑම බුද්ධ ශාසනයක ලොතුරා සම්මාහා සම්බුදුරජාණන් වහන්සේලා එවගේම පච්චේක බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා පහළවනවා නම් ඒ සෑම පහළවීමකටම හේතුව බවට පත්වන්නේ සතර සතිපට්ටහනියි. අන්නේ නිසා තමයි ඒකායනෝ අයංභික්කවේ මක්්ගෝ සත්තානං විසුද්ධයා කියලා භාග්‍යවස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ එකම මගයි නිවනට තියෙන කියලා මේ සතිපට්ඨාන මාර්ගය සතිපට්ඨානය පිළිබඳව දේශනාකොට වදාලෙන්. සතිපට්ඨානය නැතිනං සිහිය පිහිටුවීම කායවේදනා චිත්ත දම්ම කියන මේ ස්ථාන හතරෙහි පැවැත්වේ යුතු බව කළ යුතු බව හිට පෙර අපි හඳුනාගන්නට යෙදනා. එවගේම ඒ කායවේදනා චිත්ත දම්ම කියන ස්ථාන හතුරෙන් හතරෙන් පළමුුවන ස්ථානයේ හැටියට කායානු පස්සනාවත් කායානු පස්සනාවෙහි පළමු පබ්බේ හැටියට ආනාපාන පබ්්‍යත් අපි පැහැදිලි කරගන්නට යෙදනා. විශේෂම මීට පෙර ආනාපාන සති ආනපානුසති භාවනාව පිළිබඳව අපි කරුණු කාරණ හඳුනාගෙන තිබෙනවා. ආනාපානුසති සූත්‍රදී දේවල් ඇසුරු කරගෙන මේ භාවනාවට අදාල වෙන බොහෝ කරුණු කාරණා පිබඳව තරම්රගෙන තියෙනව අන්න එනිසයි. මේ කරණුවස්සේ වඩාත් ගැඹුරුරවෙත ගැඹුරු කරුණු වෙත යන්ුවෙන් අදහස් කළේ අපි ආනාපානසතිය භාවනාවක් විදිහයට කායානු පස්සනාසේ මාවීක් මවාගෙන ගිහිල් අපි යන්න කොහොමද කියන පැත්තට කතා කරන්නේ නැත්තේ. ආනාපානසති භාවනාව කරනකොට අපිට ෙදා දැක්වුව ඔත්ත හෙම මේක බෙදාදක්වන්නට පුළුවන්කම තිබෙනවා මේ එකම අනාපාන සතිභාවනාවේ කායනු පස්සනාවටයිතකොට ස්වේධනු පස්සනාවටයිති කොටස් ජිත්්‍යානු පසනාවට දම්මානු පස්සනාවටයිති කොටස් දියට බෙදන්නට පුුවන්කමක් තිබෙනවා. හැබැයි මේ මූලික වසේම සතිපට්ටහනේ කායානු පස්සනාවට අදාළව තිබෙන කොට සිද ප්‍රධාන වසේම පැහැදිලි කරන්නේ රූපය අනුව යන්න නැතිනම් කය අනුව යන අනුපස්සනාවට අදාළ කොටස. එනිසා මේ භාවනා වැඩ සටහනද මූලික පැහැදිලි කරලීම සිද්ධ කරන්නේ තීටානුරූපවයි. භාවනාව පිළිබඳව අපි විශේෂ අධානයක් යොමු කිරීමේද. ඔබ බොහෝ දෙන ආනපානුස්ති භාවනාව විවිධ අවස්ථාවන් වල සිදුකර ඇති. එවගේම සිදුකරන්නට උත්සාවත්වනව ඇති කැමැත්තෙනුත් ඇති. එවගේ බොහෝ ප්‍රශ්නකාරී තැන්වලටත් මහුණ දෙෙනවා ඇති. නේ හේතුව නිසාම ම හිත්තුව නැවතවතාවක් වුණත් ආනාපානසති භාවනාවේ කායනු පස්සනාවට අදාළොකොටස නමුොත්තා පහු මු ඉඳල පැහැදිලි කිරීමක් කරන්නට. පිනතුනි ආනාපානසති භාවනාව අපි සිද්ධකරනකොටට බුදුරජාණන් වහන්සේ ඒකට අවශ්‍ය සුදුසු පරිසරේ පිළිබඳව තමයි මුලින්ම දේශනා කළේ ික්වේ බික්කු රංඥගතෝවා රුක්කමූල ගතෝවා සු්ඥාගාරගතවා නිසීධති පල්ලංකං ආභුජිත්වා උජුම්කායන් පනිදාය පරිමුකං සතිින් උපට්ට පෙත්වා මෙම තමයි බදුරජාණන් වහන්සේ එකට භාවනාවට තිබෙන පරිසරේ පිළිබඳෝ දේශනා කළ ඉද බික්කවේ බික්ුනිසාසනයහි මහනනි සාාසනයහි භික්‍ෂුව එකට කෙනකුට හිතැන්න පුළම එක දේශනා කළේ භික්‍ෂුවට විතරද කියලා. සති පට්ටානේ වඩ නෝ නෑම කෙනක් භක්ෂණ වහන්ේ නක් ැටියට ඇති භික්‍ෂු කියන වචනය ඇතුළත ඇතුළත් කරන්න පුළුවන්යායක් තියනවා. ඒෙන් කියන්නේ මේ ගිහ අයත්තොක්කොම පැවිද්දෝය සියල්ලෝම පැවිද්දෝය කියන එක නෙමෙයි. භික්‍ෂුවක් කියලා කියන්නට අප අද ප්‍රවිජාව පැත්තෙන් හතා කරනවනන් ඒ යන ගාරික පැවිදි පිළිවතෙහි පිළිපන්න පිරිස බික්හු කියන වචනයෙන් හඳුන්නවා. ඒ ිටගේහි බික්ු කියන වචනය ගත් මේ එකද උපසම්පන්න භික්ෂුව එකද සාමනේරයවත්ත තිනෑ බික් කියෙට. ඒගේ මි සූත්‍රවල බික්ක කියන තැතැන්වලද අපට දකින්න පුළුවන්කම තිබෙනවා එක පොදුව බික්කු කියන ආමන්ත්‍රනය තියන්නේ. ොට එතොට සාමනේර සා සාමනේ කියන පිරිසත් බික්කු කියන භික්ෂුණන් හන්සල කියන පිරිසත් ඇතුලත් බික්කු බික්ුුණී කියන වචන දෙක ඇතුළත. එතකට භික්ෂනීන. සාම නේරීවරනුත් ඇතුළත්වෙනවා බික්ුණිය කිවවා ඒවගේමද මේ වගේ තැන්වල බික්හෝ කියනකොට සමහර සූත්‍රදේශනාවලදීත් බික්හු කියනකොට මේකෙද මේ සමස්ත ශ්‍රාවකයෝ බුද්ධස්්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව භාවනාවහි ය දෙෙන සිත සකස්කරගන්න සියලු ස්ශ්‍රාවකයෝ බික්කො කියන වචනයට ඇතුළත්ව වෙන තැනුත් අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙන නිසාක පර්යායෙන් අපිට කියන්න පුුවන්කම තිබෙන ඔබක් භික්ෂවක් කියල එක වරදවා ගන්නට පාවුණට එ ගතයුතු තැනට පැයප්‍යාර්ථය ගන්නට වෙන මේ විදිහට එද බික්කවේ බික්හු අරං්ඥගතෝවා රුක්කමූල ගතූවා එතකොටට යම් කිසි කෙනෙ ගහක්මුලකට ගියොත් හරි එම නැතිනම් වනාන්තරේකට ගියොත් හරි යම් කිසි කෙනෙක් සු්ඥාගාරගතෝවා හිස්ගේකට ගියොත් හරි කියන මේ වචනවලින් හදුන්නහමකක්්ද මේ වචනවලින් හඳුන්න්නන්නේ කැලේකට ගියාම කැලේක තිබෙන නිදහස එයාට තිය භාවනාව හිතු පරිදි සිදුකරගෙන යන්නට එක යරඥි ගතවා කියව ආරන්න එකට ගියෝ. එකන් කියන නිවාරය මාරණ එකට යන්න ඕන කියනෙ එකම නෙමයි භාවනාවට අපිට තිබෙන විවේකය පහසුව සැලසෙන තැනකට අපි ආයුත්තුයි කියෙ එක. ර ගැන ුදුරජණන් වහන්ේ වරනා කරනවා නොයෙක් අවස්ථාවල දී නොයෙක් විදිහට වර්ණනා කරලා දක්කුප අවස්ථා අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සෑම තැනකම ආරන්න කියන කොටට විජනවාතාපනානේ ගැන්නේ ජනයාගේ ඇගේ හැපිල එන හුළඟවත් වදින්නේ නැති. මනුස්ස රාහසයකාණමිනි සුන්ගේ රහස්කම්මලට සුදුසු. ඒගේ තැන්තමයි ආරන්නෙ හැටියට දක්වන්න තුවට ආරන්න කියන එක තීරණය කරන්න කොහොමද කියන එක ගැනත් විශේෂ සාකච්ඡා තිබෙනවා. එක විශේෂ සාකච්ඡා තිබෙනව කියලාකිව මේ ආරන්න කියලා කියනකොට දැන් ආරන්න කියන ප්‍රබේදය ගැන කතාකළුත් බොහොම දීර්ගව පැත් එක කාරයට විග්‍රහ කරන දැ ගමේ ඉන්න අවසාන ගෙදර ඉඳලා යම්කිසි ග්‍රහණයක් ගරපු අතුරටික දොර එලියට විසිරත් හෙම පසු පස ොරෙ එලියට සිකරොත් හෙම ඒ ජලේ ටික ගිහිල්ලා වැටන ප්‍රදේශයට කියනව ගෘහෝපචාරය කියලා ගෘහ සීමාවතිය අර්ක විසිකරාම පැටන තැට කියෙන ගෘහපචාරයකය එතට මේ ගෘහෝපචාරයන්දල යම් කිසි කෙනෙක් මේ ප්‍රධාන වසේම ගෘහෝපචාරයෙන් එහාට ලොකු ගලක් විකරත් එෙම පොඩි ගලක් කරගෙන ක්ති සම්පන්න පුරුසෙක් ගලක් විසිකරොත් එහෙම එකට කිය ලෙඩ්ඩු පාතය කියලා ශක්තිමත් පුරුසේ ගලක් විසි කරම එකට ලෙඩ්ු පාතය කියල කියනවා. එතවට මෙන්න මේ ලෙඩ්ඩු පාතයෙන් එහාට සියල්ලම ආරන්නේයි කියන අවස්ථා තියනවා. ඉට පස්ස මේ ගමය රව සංගෙදරර සිදුවීමින්ඳල දුනු පන්සීයක් ඇත් තියනද ආරන්න යයි කියලා කියනවා.කැන සාමාන්‍යෙන් දුන්නක් බඹයක් ගත්තුොත් බඹ පන්සීයක් ඇත තියෙන එත දරතම ආරන්න පටන්ගයි. ඉට පස් අ ගමේ කෙලවර ගමේ තියන අවසාන ඉඩම සනිටුහන් කරපු ලකුණු කරපු ටැබක් තියනවාන ස්තම්බයක් තියෙනවා නම් අන්න ඒක එහා පැත්ත සියල්ලම ආරන්න කියන ගනයට යනවා ව මේ විදිහට ආරන්න පිළිබඳව තිබෙන නිර්වචන තිබෙනවා. එට මේ භාවනාවද ආරන්න කියන එකට මේ ඔය නිර්වච්චන අදාල වෙන්න එක විනේ තුලද ප්‍රධාන වසීම කතා කරෙන. ආරන්න කියන නිර්වචනය. අරං්්‍යගතෝවා රුක්ක මෝලගතවවා රුක්ක මූල කියලා කියන්නේ ගහක් මුලකට ගිහිල්ල ඉඳගත්ත හම එතන හරි පහසුවක් තියෙන හරි සැනසිල්ලක් සමහර වෙලාවට ඔබ ඒකාකාරී පරිසරයක කාමරයේ ඇතුළට වෙලා හරලාට ඉඩත් ඇහිරිලලා නොෙක් බඩු බාන්ඩලින් එවිදිට ඉඩ හිරිල්ල තිබ්හම ඒක භාවනාවට සමහර වෙලාවට ටිකක් අපහසුවයි. අන්න ඒනිසා මේ අර. හිරවුණන පරිසරයක්ත් එක්ක හිතත් හිරවෙන එක තමයි සාමාන්‍ය භාවේ. නිදහස් පරිසරයයක්ත් එක්ක හිත නිදහස් වෙනවා. ඉති ඒකත් එක භාවනාවට තිබෙන පහසු ක්‍රමයක් අතීතයේදී ය ගොඩක් අරන්නසේනාසන භාවනාවට සුදු පරිසර සකස්වීමේදී අපිටඔ ක්‍රමේ දකින්න පුළුවන්කම තියන බොහම නිදහස් පරිසවල තම ොඩ ගිල තිය. ගේම සභහ සෞදර ැන විදිහ ගොඩ ැගල තියනවා. ඒගේ දුර ඇත පේන විදිහට ගොඩ නැගල තියනවා. ඒවගේ ඔය පදානකර ඊට පස්සේ අතීත්්‍ය තිබුණ ප්‍රධාන ආවාස මේදේවල්ල දිග පල එෙම මැනල බැලවාහම අරක හිරවෙච්චි කොටියයක්ක් නෙමේ කුටිුනත් බොහොම ලොකු ප්‍රමාණවල කොටි සකස් ේලා තිබ භහානකරපු ික්ෂ නාන්සිල වැඩහිට ප්‍රාන තැන්ව වන එකට හේතුව තමයි මේ එක තැනට ගොුණනාට පස්සේ එක තැනකට සීමාවනාට පස්සේ අරහිතත් ඒකත් එක්ක සීමාවී. මෙ මේ මගැ මගරවා ගැනීම සඳහර විදිහ දේවල් පාවිච්චි කරලා තියනෙන යම්යම් උපක්‍රම යම්යම් දේල විදිහට ඒ ෞතික සාධක විේට පාචි කල තියෙන හැමීම හැම තැනකද මේ හෙමුණනා කියන එක නෙමේ විධ භාවනා ක්‍රමතියනවා විධ චරිතාානකූල භාවනත් තිබෙන. එනිසා ඒ භාවනාවලට ඒ චරිතාානුකූල ලක්ෂණවලට අනුරූප වන පරිසරක පද්ධති වෙනස් වෙනවා න අපි උදාහරණයක් හැටියට කිවොත් එහෙම දැන් රාග චරිතයක් තියෙන කෙනෙකුට ගත්තහම අපි ලස්සන පරිසරයක් ලස්සනත් තියෙන තැනක් එහෙම භාවනාව සඳහසූදානමුණො තයාට එක එතරම්ම ගැලපෙන දෙයක් නෙමින් එක එච්චර හරිියන්න නැහැ. ඒවගේම ද්වේශ චරිතයකුට චරිතයක් තියෙන කෙනෙකුට නිතරම ගැටීම් සහගත්තව ඉන්න වෙන නිකම් අපි සිද ඒගේ තැනක් එෙම තිබොත් හෙ ඒ රිත ඒක ගැ පෙන්න්නෙත්නේ එට අර පාරිසරික තත්වය බලපාන ප්‍රධාන වසයම භාවනාවට. එනිසා ඔබ ඔබ චරිතය ඔබේ ජීවිතය සකස්කර ගැනීමේදී ඔබ භාවනා කරනකොට සාමාන්‍යෙන් අර භෞතික කරනු විදිහට අවධනය යොමු ක යුතුේ ඔබ ජීවතයන පරිසරයට ඔබ ජීවන ගෙදරට පිට වුණත් ඔබ අවධානය යොමු කළ යුතු එතාම පහසුවක්තියන විදිහට ඒතැන්වල ඉඳල හදාගත්හම හිත තමයි හදන්න ඕන හැබයි හිත හදාගන්න යනකොට පිය තටනුව හදාගෙන යන පරිසරයක් තිකක් පිළිවෙලක් ඇනවා හදාගෙන තබාගනීම ඉතාම වැදගත්තේ. ති ආනාපාන සති භාවනාව ගෙන කතා කරනගොට බුදුරජාණන් වහන්සේ සෙල්ම කතා කරන්නේ ඒ සඳහා අවශ්‍ය වන ඒ සඳහා මූලික වන පරිසර පද්ධතිය පිළිබඳ. ඒක අරණකට ගියොත් රරි ගහක්මලක ගියොත්හරි හිස් ගෙදරකට ගියොත්හර කියල කියන්න. එකින් කියන්නේ ක්කෝම මෙහෙම කරගන්න ඕන කියරනෙ මෙ බැ නිදහස් පරිසරයක්. භාවනාවට උචිතයක් මානසික නිදහස්සට උචිත පරිසරයක්. එතකොට එකදී හොඳට වටපිටාව නිදහස්ව තියන හොඳට හුස්ම ගැනීම පහසුුවෙන් කරන්න පුළුවන් හිරණොෝඕනු වටපිටාවක් නම් මේ කරන්න පහසුයි භාවනාවට එක පරිසරේ පහසු අපිතු කෙනෙකුට හෙම නෑ කියලා එකැන එක භාවනාව ඇැහැරිය ුතුයි කියෙනෙ එක නෙමෙයි එක කියන්නේ ඔබ පහසු පරිසරයක් හොයාගන්න පුළුවන් හොයාගන්නට වන්. ගන්න බෑනන් ඔයි ඉන්න පරිසරේ තුළ හරි පිළිවෙලක් ඇතුවේ දේ සකස්කරගෙන එක ආරම්භ කරන්නට ඕනි. එක තමයි අපිට කරන්න වෙන ක්‍රමවේදේ. තුට සුන්‍යාගාරගතවා කියලා කියන හිස්ගේකට ගිහිල්ලා. එක ගැන ගෙදුර හිස් කරන්න ඕන කියලම නෙම. පිළිවලට අපේ අල්පේච්ච සන්තුෘට්්‍යිතාදී ගුණයන්ටනුව සකස්කරගත්ත හම. ඔබේ කාම්රය වුණත් ඔබට සුං්‍යාරයක් තමයි අනිත් අයගෙන් බාධාවෙන් නැති තැකට පැමිණීම තමයි හොදෙක්ම මේ දවල් මේ විදිහට කතාකිරීමේ අරමුණ බවට පත්වෙන්නේ. ඉට පස්ස නිසීධති පල්ලංකං ආභුජිත්වා. නිසීධති පල්ලංකං ආභජිත්වා පල්ලංකං ආභජිත්වා කියල කියන්නේ පළඟක් බැඳගෙන කියන එක පළගක් බැඳගෙන එකන්නේ අපි පර්යංකේ කියල කියන්නේ. පර්යංකයෙන් ඉඳගෙන එතකොට ඒ බද්ධ පර්යන්කයෙන් අර්ධ පර්යන්කයෙන් හෝ පර්යන්කයෙන් අපි ඉඳගෙන. උජුංකායන් පනිධාය උජුම්කායන් කය කියන එක බොම රිජුකට තබාගෙන. එක වක් වෙල නෙමෙයි ඒ කට මෙම හේත් වෙලා පහස වනේ බොහොම කය රජුව පවත්වාගෙන එකන මේ කොඳු ඇයට පෙළ එක කෙලින් පිහිටින විදිේට කය හොඳට රජුව පිහිටවාගෙන ජුන්කය පනිධායි. පරිමකං සතිින් පට්ට පෙත්වා සිහිය පෙරට කොට ාගෙනද මේ තමයි පරිසරය සහපි කළ යුතු දේ පිළිබඳව අපේ කායික පැවැත්ම කොහොමද හසරවා ගතයුත්තේ කියලා මූලික වසෙන්ම පෙන්නපු පෙන්වීම. මේකින් කියන මේ භාවනාව කරන්න පුළුවන්කමතින දෙගෙන විතරක් කියනෙකත් නෙමේ. කැලේක විතරක් නෙ මේ කියනෙකත් නෙේ ගහක් මුලකොහෝ ස්ගදර විතරක් කියනකත් නෙමේ. මේකින් කියන්නේ භාවනාව පුරුදු කරනකොට පුරදධුවන යෝගාවචර මේ පටන්ගන්න තැනදි මෙහෙම පටන්ගන්න වෙනවා. හිත සමාධි කරන්න හිත එකඟ කරගත්ත කෙනකුට හි එක එකතු කර ගන්න පුරුදු කරගත්ත කෙනකුට ඕ නෑම පරිසරේකදී ඕනෑම තැනද ඕනෑ ඉරියව්වකද සතර රියව්වවෙදිම නක් හිත එකඟ කරගැනීමහි හැකියාව තියෙන භාවනාව ප්‍රගුණ කලාාට පස්සේ. හැබැයි භාවනාව ප්‍රගුණ වෙන කම් අපි මොකද කරන්න ඕ භාවනාව ප්‍රගුණ වෙනකම් අපි හෙමින් සැරේ. පරිරය ඇසු කරගෙන කරන්න හරිට යද්ෙකට පුුණුව නවාවගේෙනන යුද්ධකට පුූුවෙන් යුද පිටියට ගිල්ල නෙමයින ොද පපට යන්න කලින්. ඊට පෙර යුද්ධය නැති තැනකට වෙලා යුද්ධය පුහු වෙලා යුද පිටියකට යනයිගේ. අප ඉතාම අ මානසික කායික පහසු සැලසෙන විදිහටඉන්දගින් අපි ේදවා සිදධ කරන්න පටන් ගන්නවා. අන ඒවිදිහට අපි භාවනාව පටන්ගැනීම තමයි. පාරිසරික පද්ධතිය සහ. කායික ඉරියව් පැවැත්ම අපි මූලික වසයෙන් අවධහනයේ යමු කරල සකස්කර ගැනීම තමයි මේ භාවනාවකද අපි ප්‍රධාන වසයම සැලකිය යුතු දේ හැටියට මේ විදිහට පෙන්නල දුන්නේ. ඉදි කායික පැවැත්ම කියනකොට උජුම්කායම් පනිධහාය පරිමුකන් සතින් උපට්ට පෙත්තා. පළඟ බැඳල කයි රජු කල්ල තියාගෙන පරිමුකන් සති උපට්ට පෙත්වා සිහ පෙරටු කොට තබාගෙන සහ පටු කොට බා ගෙන ට පිකක් සතතිං පට් පෙත්වා කියනකට පිහි සහ කොහොමද අපි පෙරටු කරගන්න සහය පෙරටු කරගන්න පුළුවන් ආකාර දෙක් ධර්මය විග්‍රහ වෙනකොට බැට දකින්න පුළුවන් කම තියෙන එකක් තමයිසිහිය කර්මස්ථානා භි මකව පවත්වා ගැනීම කියනකසිහිය කර්මස්ථානාාව ි මුකකර ගැනීම එකන්නේ කර්මස්ථානයට මුල් කරගෙන කර්මස්ථානය ප්‍රධාන කරගෙන සහ පිහිටවා ගැනීම මස්ථානයහි කියා ඇති පරිදිසිහය පේටවා ගැනීම පරිමකන් සතින් උපට්ට පෙත්වා. එතුව ඊට පස්සේ අනිත් එක තමයි මේක පැහදිි කරනකොට ජනවි භංගේ ව තැන්වල ද ංග ප්‍රගණ ජනව ංගවගේ තැන්මලදී සාහ තවත් අවස්ථාවන් හිදී පැහැදිලි කරනවා පරිමකන් සතින් උපට්ට පෙත්වා කියන කරුණු පිළිබඳව පහැදිලි කනකොට නාසිකක්ගේවා මොකනමිත්තේ අයං සති උ පට්ටිතා හෝ ති සුපට්ටිතා නාසිකාග්‍රයෙහි හෝ මොකනිෙමිත්තෙහි අයං සති මේ සිහිය උපට්ටිතා හෝති සුපට්ටිතා. එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි පිහිටියේ වෙයි. එකයන්නේ නාසිකකාග්‍රය කියලා කියන්නේ මකක්ද නහයේ අග කොටස කියන එක නාසිකාවෙහි අග්‍රය. එතකොට නහයේ යම් අග මෝලයක් තියෙන මේ අග කොටසට කියන නාසිකා අග්‍රය කියලා. නාසිකාග්‍රයහිෝ මොක නිෙමිත්තේ. ොක නිමිත කියල කියනන්නේ තමන්ගි මේ මොකය ආස්විත ප්‍රදේශය තොල් දෙක අතර එතකොට පරි මොක නාසිකක්ගේ මොක නිිත්තේ එතුන මොක නිමිත්ත කියනකොට මේ තොල් දෙක අතර වටටම කෙනෙකට තියෙන පුුවන් ඇතින න උඩු ොෙහි පමක්තියෙන පුළන් කෙකොට අතිිතොල ප්‍රකට වන්න පුළන් කෙනෙකොට නාසික ග්‍රය ප්‍රකට වෙන්න පුලුවන්කම තියෙනවා එක කියන්නේ පුස්ම පාර වදින තැන ස්ර්ශය බලනවා කියන එක නෙමින් එතන හිත පවත්වා ගන්න පුලුවන් කියනක. හිත පවත්වා ගන්න පුළුවොන් එතුොට දැන් එතන හිතින් අරමුණු කරන්නකෝ ඔබ එතනට හිත යොමු කරලා හිත හිතිං එතන අරමුණු කරනකොට ඔබට ඒ සතිනමිත්ත පිළිබඳව යම් වටහා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනම් හොඳට සතිනමිත්ත පිළිබඳව යම් වටහා ගැනීමක් කරන්නට පුළුවන්කම තියෙනු දැන් ඒ විදිහට එතන ප්‍රකටවෙෙන් නැත්තං උපක්‍රමයක් හැටියට දෙයක්ෂේහිපත් කලො ඔබට ෙම ගිල්ලතියන් ඇඟිල්ල ති බහම ස්පර්ශ වෙනවා අන්නේ ඉස්පර්ශ වෙන ගතියට හිතතියාගෙන ඉට පසේ ඇගිල්ල හෙමින් සැරේ පල්ලහට දාන් නාසිකාග්‍රයටටත්ත් එම ඇගිල් පොඩ්ඩත් තිබාහම ගෑවෙන ගතිය ස්පර්ශ වෙන බවතේරෙන ඒ ගතියට හිතතියාගෙන ඇගිල්ලි පහලට දා කෙනෙකුට නාසිකාග්‍රයේ වඩා ප්‍රකට වෙන්න පුුවන්කුට තොල් දෙක අතර ප්‍රකට වෙන්න පුුවන් තුොට ඔබ ප්‍රකට වෙන ඕනෑම ස්ථානයන් එකක් ඔබ තෝරාගන්න ඔබට වඩා ප්‍රකට වෙන තැන මොකක්ද කියලා. එක කාලෙකදි නාසිකග්‍ර ප්‍රකට වෙලා කාලෙකද තොල් දෙක අතර ප්‍රකට වනා කියන එක ප්‍ර්යක් කරගන්න පමක් කරී දෙකින් එකක් අපිට ප්‍රකටව තිබීම තමයි වැදගත්වෙන්නේ. ස තොල් දෙක අතර හෝ නාසික ග්‍රී හෝසිහිය පිහිටෝ ගන්න. පිහිටෝ ගන්න කොට ඕකද ඔබ පරිසං වන්න ටඕන දැන් ඇස් දෙක පියාගත්ත හම සමහර වෙලාවට අපි අවධහනය යොමු කරනකොට අ ඇස් දෙක පියාගත්තාහම එතන්ට ඇස් දෙගත් එකට යොමුේනවා. අපි නොදැනීම මොකද වෙන්නේ අ දැඩි අවධානයක් අපි හිටන් යොමු කරන්න ගියාම අර අවධහනය යොමු කරලා පුරුවෙන් අප ඇස් දෙක ඇරගෙන දෙයක් දිහා බලාගෙනඉදල වගේන. එතකට වෙන්න මොකක්ද අ අ නාසිකාග්‍රය හෝ ොල් දෙකක් අතර සිහිිය තියාගත්තහම ස්පියා ගත්තා හම ඇස් දෙක යොමු වෙනවා. ඒ අපි අරමුණු කරන තැනට එකොට ඇස් දෙකතෙන්ට මෝ හම එක ඇස්වලටත් හෙසක් වෙනවා ඇස්පියාගෙන හිටියත් ඒවගේ එක ඇතමට හිසේ කැක්කුමගේ තැන්වලට එන්නත් පුළුවන් එනිසා ඒ ගැන පරිසම් වෙන් එහෙම වෙන්නේ නැතිවෙන්න. ඒවගේම සිහිය විතරක් යොමු කරන්න ඇස් දෙක යොමුවෙන්න නැතිවෙන්න. එක අරමුණු කිරීම් විදිහෙට විතරක්තියාගන් එකක ටික් මුලින් පුරදුවනකොට පහසුවෙන්න්න පුුවන් හැබයි ිකක් පුරදුවීම වැදගත්ව වෙනකට හේතුව තමයි ඒ දිට සතිනිමිත්්‍ය හිත පුරදු කරගත්තහාම අතීතය අනුවහිත දුවන්නෙත් නැහැ. අනාගත්තයට ග අනුව හිත දුවන්න නෑ සිතුවිලි වැල් විදිහට යන්න නෑ. නැතන් අපේ හිත බොහොම ක්මනට කරමුණක තියාගන්න බැලුවට හිත පිට නොද සතිනිමිත්ත හිත පිහිටෝගෙන අප ආශ්වාස ප්‍රශවාස පිළිබඳව සිහි පවත්වන්න ගත්ත ගමම්ම මේ දෙකකින් තැන් දෙකින්ල්ල තියන කියැන්නේ සිතෙහි නිමිති අනුනිිති වශසෙන් අපි යන්න දෙෙන්නේ නෑ කොටත් අරමුණුවල ොම ක්තිමත්ව දැඩිව ථාවරව හිත එක තැනකට එක අරමුණකට ග්‍රහණය කර ගැනීම කරනවා සති නිමිත්ත තුළ. එතුකොට මෙන්න මේ පරිමුකන් කියනකොට මෙන්න පරිමුකන් සතින් උපට්ට වෙෙත්තා. සිහ මොකය හාත්්‍රස නැතින නාසිකා ග්‍රේහිෝ තොල් දෙක අතර සිහිය පිහිටෝ ගෙන. එතුකටන්න මේ තමයි භාවනාවහි පූර්වක්ෘත්ති අපි භාවනාව සිද කරන්නට පළමුුව අපේ ජීවිතයේ ඇතුලේ අපි පැවැත්ම ඇතුලේ අප සිදධකරගනු ලබන දේතමයි මේ කටයුතුරක ආනාපානසති භාවනාවට පෙරාතු අපිට මෙන්න මේ දේවල් පි ළිබඳව අවධනය යොමු කිරීම වැදගත්වේ නො එකක් ඔබ ඉන්න පරිසරය එකක් ඔබ මේ පවත්වන ඉරියහු පැවැත් අනිත් එක සතිනමිත්තෙහි සිත පිහිටවීම මේ කරුණු තුන පිළිබඳව ඔබේ අවධානයේ ප්‍රධාන වසේම මේ භාවනාවකට යනකොට පොඩක් මේ අවධානයේ මේ කරුණු තුන ගැන අත්ම හෙරෙන විදිහට තබාගන්න. සතනිමිත්ත වඩා පහසුනං වඩ අපහසුනන් ටිකක් පුරදුෙන් වු සහවත්වෙන්. ඔබට හිතෙනවනම් පුරුදදුුවවෙන්නම බැහැකියල් ඔබට දැනවාවනම් එක පුරුදු වෙන්නම මමාරුයි කියලා තාවකාලික්කව ටිකක් පසකින් තබල අනික් පියවට ඉට පස යම. ඊට පසය පිටික් පස්සේ අපව විතයමු කරන්න පුළුවන්කම තියනවා. බැරිම දේතනින් අපි නත්තර වෙලා ඊට පස්සේ භහාවනාවී තුරටික අපි කරගන්නතු ටියෝ අපිට අපරාධන අන්න නිසා පියතනදි පොඩක් කල්පනාකාරීව එතනද ඒ බෑමයි කියලා අත පසු කරන්න පහ හැබයි ප්‍රධාන වසය මෙතැන පවත්වා ගැනීම සඳහා උස්සාාවත් යන. බැරිම නන් ඒකත් එක්ම හැපේ පින්නතුව පී ඊළඟ තැනටපියම ට න්න මේ විදිහයට මේ තත්ත්වයන් පිළිබඳ අවධානී යොමු කරලා මේ තැන්ගලට පත්වීමට ති මේ දේවල් උපදෝ ගැනීම මේ විදිහයට සිද්ධ කිරීම අපි පටන්ගන්නවා. මේක කරන්න යනකොට සහරලාට ඔබ නිදාගන්න කලින්ටික වෙලාවක් කරනවා වෙන්න පුළුව. උදේට නැගිටල පොඩ්ඩක් ඕන කට හෝද ගෙන තුන්රුවන් වන්දනා කරන වෙලා විදි කරන වෙලාවක් වෙන්න පුළුව. නිසා මේක භාවනාව සඳා ඔබ මේක මූලික වස්සයෙන් පටන්ගන්න කොට. ඒ සඳහා කාලයක් වෙන්කරගෙන කරන එක බොහෝ පහසුයු දේහෝ හවස හෝ එහම නැතිනං ඔබ පන්සලකට යන වෙලාවක හෝ එෙමත් නැතිනං තාවකාලිකව ඔට ලැබෙන විවේකා අවස්ථාවක වන්නට පුළුවන් ඒ ඕනම වෙලාව සුදුසු විදිහට ඔබ සිදුකරගැනීම කැටලුවක් නැහැ. ඒ වගේම කල්්‍යාන මිත්‍ර පිරිස් විදිහෙට ඔබ ට ඉන්න පිරිස් එකට රැකියාවේ නියුතු පිරිස්වෙන්න පුළුවන් ඔබ මේ වගේ භාවනාවක් කරන්න පුරුදුුවෙනකොට ඒවගේ කල්්‍යයානමිත්‍ර කීප දෙනෙක් සමඟ එකතුවීමත් වැැදගත්වෙන සමහර වෙලාවට ඔබ රැකයාවිවරලා යනකොට වෙන්න පුළුවන් ඔබට වඒේක දවසක් එන්න පුළුවන් ඒ පිරිස් එකතු වෙලා එකට භාවනා කරන්න පෙළම්ඹෙනකොට සමු භාවනාවක්කෙදයට නිදහස් පන්සලක් තියෙන තැනකට ගිහිල්ල ඔබ ටික වෙලාවක් යනමිත්‍ර සමෝහයක් විදියට බෝමල් ූටික් අතුගල් එකට වෙලා පැබාග භාවන කළලයන්න පුදුවෙනවා වනං විනාඩි පහත්්දායක් ධර්මසාකච්ඡාවකුත් කල්ල යන පුෘදෙනවාන ඒවගේ දේවල් නිර්මාණය කර ගැනීම තුළ පරිසර උපදෝ ගැනීම තුළ ඒ ගමනට එක පහසුවක් වෙන මොද කතාකරන්න දේවල් තියනවා ධර්මය පැත්ති දේවල් වෙන දේවල්ලට එක යොදාගන්න නැතිව සාමෙන් අහන් සිල වනත් භාවනා කරන කොට සමහ භාවනාවට කාලයක්යම කරනවා මකද අර සාමෝහික පැවැත්ම තුළේ ගොඩක් දේවල් හුව මාර්වෙනව සහ ගොඩක් දේවල් ගැන තමන්ට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒනිසා ඒවගේ තත්ත්වයන් නිර්මාණය කර ගැනීම කල්්‍ය අනමිත්‍ර පිරිස් නිර්මාණය කර ගැනීමත් ඉතාම වැදගත්වයනවා කිහිපදිනා කිහිපදිනා හරි ඔගුල පුරදුවනවනන් වැඩ වැඩිවරේලා ගෙදරයන කොට්ට පන්සල කර ළඟට එකක් තුලා පැබාගැ භනා කරයන් එක හරිම වටින තැනකට ඔබට පත්කරගන්නට පුළුවන්කම තියනම්. මේ විදිහට පළමුුවන අදයට තමයි ඔය කියපු කරුණු ටික එකට අව්‍ය ඉරියව් පැවැත්මත් පරිසරයක් නිර්මාණය කර ගැනීම. ඊට පස්ස අපිට භාවනාවට යන්න පුළුවන්කම තියෙනවම කදද. ස සතෝස සති සෝස සති සතු ස සෝසති. එතට ස සෝ සතෝ ඒව කියලා කියන්න සිහි එම්ම අස සති ආශ්වාස කරනවා සති ප්‍රශ්වාස කරන සිහ එම අශවාස කරනවා සිහයම ප්‍රශ්වාස කරනවා. මේක දැන් ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ කෙනෙකුගේ ස්භාවික සිදුවීමක්ස්භාවික සිදුවීමක් එකන එයාග ජීවිතය එක සභාවයෙන්ම නිකම සිද්ධ වෙනනේ හුස්ම ගන්නවා කියෙනෙකට අපට වගේ වක් නතිවනට හස්සමගන්නවද කියලව දන්න නැතිවුණනටිහැම වෙලාවකදිමක ොච්චරමතගුණත් හුස්ම ගන්නවාන සිහය නැතිවුණනාට ද මෙතැදිි කරන්නමකක් දර සභාවික ක්‍රියාවලිය පිළිබඳවසිහිය පැවැත්වීම. එකතයි සතෝව අස්ස සති සතෝ පස සති කෙනකවෙ. ඒ කොහොමත් කරනවා අපි අප අලුතෙන් ඒක ගැන පවත්වන්න ඕන දෙයක් හෙම නෙමේ කොහොමත් සිද්ධ වෙනයක් එතෝට දැ මෙතනදි පලවෙනි අදේරමකක්ද සතෝව අස්ස සති සතෝ පස්සති. සිහිියෙන් ඒක කරනවා. එකදැන් ඒක සභාවිකෝ අපිට කල්පනාවක්ත් නැතුව කර එකේ දැන් සිහියෙන් කරන්නඩටන්ගන්න. ගන්න කොට හුස්ම ගන්න එක පිළිබඳ සිහෙන් ගන්න හුස්ම හෙලනකොට හුස්ම හලන එක පිළිබඳ සිහයෙන් පහලට හුස්ම හෙලනක තමයි සතු වාර්ස සති සතුූ පස්සු සති කියලා කිවේ. එකට මෙතන දී ප්‍රධාන වසයෙන්ම අර කෙනකුට ආශවාස ප්‍රශහස ප්‍රකටවෙන් නැත්තම්. මුලින් අප අර භාවනාව ගැන කතා කරන කොටට අපි කියල තියෙනවා උපක්ක්‍රම පවිච්ි කරන්න ගණන් කරන්න. හුස්ම ගනන් කරන්න. උඩට ගන්නකොට එකයි කියලා ගනම් කරන්න පහල ටෙලෙනකොට එකයි කියලා ගණම් කරන්න. අප උඩට ගන්න කොට දෙකයි පහල්ලයාට හෙලෙනකොට තුනයිම විදිහයට එක දෙක තුුණා හතර පහ හය හත අට නවය නවය අට හත හය පහහතර තුන දෙක එක කියලා. අරෝහන අවරෝහණ ක්‍රමයට නවය ඉක්මවා නොවෙන විදිහටත්ඒවගේම කිට අඩු නොවන විදිහටත්. ඒ දක්වා ගමන් කරමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව හොඳට ගණන් කරන්න පටන්ගත්. ඇ අපිට සතිනිමිත් එෙහි අමාරුුණත් කෙනෙකුට පුල මෙතැරින් පටන්ගන්. ඊට බස් අනිත් එක තමයි දැන්. අපිට හුස්ම ගන්නකොට මේ හුස් නාසිකාග්‍රයෙහි හෝ තොල් දෙක අතර මේ ස්පර්ශ වෙන. නාස්පුඩ් දෙක අතර නහේ අග කොටස තුළහරි, දක ලගහරි ස් පර්ශවම සිද්ධ වෙනවාම වෙල නොහුසම පර හැබයිට එතට අවධහනයේ නැතිකම නිසාක ප්‍රකට වෙන්නේ ඊටවාස අපිට පුළුවන් අර ගණන් කරන ක්‍රමය අතහැරලාර පර්ශවන තැනට සිතතියාගන්න ඊළංගදිියරද පර්ශ වෙන තැනට හිතතියාගන්න පුළුවන් අඒකත් එක්ක දැන් අපිට එතෙන්ට හිතගන්නකොට ටික අර සතිනමිත් තැරුණත් අපි ත නිුත් ඒක පුරදු කරග අල්ගෙන යන්න පුළුවන් ම තියන තිනමිත ආශ ප්‍රශශාසය අදාළ නොවනත් සතිනනිමිත්ත තුළ විතරක් පිහිටා සිටින්නත් ඔබට ටක මේ පුරුදු කරන්න. එහිතාවන් ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම තුළ වැදගත් ප්‍රතිඵල ලබන්නට පුළුවන් කම තියෙනවා. එතවට මෙන්න මේ විදිහට අපි මේ පිළිබඳව හිත වඩනකොට හිත එකඟ කරගන්න හදනකොට ආශ්ෝස් ප්‍රශවාසයන් පිළිබඳව සිහියෙන් පසුවෙනකොට දිgangවාසසන්තුෝ දිීග අසසාමීති පජනති. රසංවාසන්තු රසං අසසාමීති පජන. දිගවා පසන්තුෝ දිීගම් පසසාමිති පජනති රසංවා පසන්තු රසං පසසාමීති පජනති. එතු දීගවාසසතු දිග අසසාමීති දිගවා පසන්තු දිගම් පසසාමීති කියල කියන්නේ. දීර්ග ලෙස හුස්මගන්න කොට දීර්ග ලෙස හුස්ම ගන්නවා කියලා දන්න පජානති නුවනිින් දන්නවා එක. රස්සෝහස්ම ගන්නකොට රස්ෝ හුස්ම ගන්නවා කෙළ දන්නවා. දීර්ග ලෙස පහලට දානකොට හුස්ම දීර්ග ලෙස පහලට හුස්ම හෙළෙනවා කියලා දන්නවා. කෙටියෙන් පහලට හුස්ම හෙලෙනකොට, කෙටියෙන් පහලට හුස්ම හෙෙනවා කියල දන්නවා. මෙ කැනෙ පජානාතී කිය ප්‍රජාණනය කරනු. දීගංවාසන්තෝ දීගන් අසසාමීති පජානාති. රසංවාසසන්තෝ රසං අසසාමීති පජානති. එතවට මේ ආශවාසය කිරීම පිළිබඳු දර්ගද රස්සොද කිය දන්නවායි. වගේ ප්‍රශ්වාස කිරීම පිළිබඳවත් දීර්ගද රස්වොද කියලා දන්නවා. මේක තමයි ඊළඟ පියවරදැ සිහියයෙන් හුස්ම ගන්නකොට ඔබට දකින්න පුළුවන් ඕනෑම කෙනෙකුට හුස් දීර්ග හුස්මකුත් කැනවා දීර්ග හුස්ම පොදවල් ගැනවා එවගේම රස්ව හුස්මපදවලුත් ගැනෙනවා. දර්ගල හස්ම පහලට හෙලනවාො රස්වත් හස්ම පහලට හෙලීම් තියෙනවා මේ ඔක්කොම එක සමාන කාලයක් තිබෙනවනෙමේ එක ඇැන දීගංවා කියනකොට අධ්‍යාන කාල සංකාතය එකන බොහොම කාලේ වැඩි එතන දිහස්ම ගැනීමහි කාලේ වැඩි උඩට හුස්ම ගන්න ප්‍රමාණය වැඩී පහලට හුස්ම හෙලෙන ප්‍රමාණයේ වැඩි දීර්ගයි කියලා ද දීගංවා අසන්තෝ දීගන්වා පසන්තෝ කියලා කිය න්න එකට උඩට ගන්න කාලය වැඩී පහ හෙලන කාලයේේ වැඩි. එතුට අපි කියන පපු පිරෙන්න්න හුස්ම ගන්නවා කෙකෙනන්න තුොට එක යන කාලයේ වැඩි. එවගේ හෙලනකොට එක්කොම හිස්සෙනකොට එක කාලේ වැඩි එක තමයි දීර්ගවසයෙන් කලකන්. දැන් ඔබ කොයි වෙලාවකවත් මේ භාවනාව කරනකොට හිතල හුස්මගන්න එපක්. හිතල බලෙන් හුස්ම ගන්න පස්ස භාවිකවම කෙරෙන කාරය පිළිබඳව සීය පවත්වන තැනින් පටන්ගන්න. එතකොට ඒක තුළ දකින්න දීර්ගව ගන්නේවා දීර්ගයි කියල දකිින් රස්සෝ ගන්නන්නේවා රස්වයි කෙල් දකිට. දීර්ගව හෙලෙනකොට දීර්ගයි කියල දැන ගන්නට රස්සව හෙලෙනකොට රස්වයි කියල දැන ගන්නෙ චර. දැනගැනීම ගැන තමයි මෙතනදකිවේ. විශේෂයම නුවනින් එදිහා බලාගෙන ඉන්නවා. අමුත්වෙන් ගන්නවා නෙමේ බලෙන් හුස්ම දීර්ගවගන්නවා දීර්ගව හෙලනවා රස්සෝ ගන්නවා රස්ව හෙෙනොව කරන ක්‍රියාවක් කිරීම නෙමෙයි ස්වභාවිකවම වෙන කාර්ය ඇතුළත, දීර්ගව සහ රස්්ව ඒ කාරය සිද්ධ වන බව පිළිබඳව ඔබ නුවනින් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි මෙතන ද අහස් කරන්න එක තමයි මෙතනද ප්‍රධාන වසෙන්ම සිද්ධ කරන්න. එතුවට මෙන්න මේදේ මේ විදිහට එතනද සිදුකරනු ලබනොකොට ඔබට ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව වඩ වඩා තීත නැබුරු වෙලා ඒ පිළිබඳව සිහි උපදින්ට පටන් ගන්න. පිළිබඳ වඩවඩාත් සිහ උපදින්න පට ගන්නවා එතකට තමයි අපිට ඊළඟ අදීරට යන්න පුළුවන් කමතියෙන්නේ ඒතමයි සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමීති සිකති සබභකාය පටිසංවේදී පස සිස්සාමීති සික්ක්‍රති. සියලු ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදීව හුස්ම ගන්නවා සියලු ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදීව ප්‍රශ්වාසය කරනවා. හුස්ම ගන්න එක ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදීව සිද්ධ කරන මේක ආනාපාන සති භාවනාව දියුණු අවස්ථාව දියවථාව දියුණු අවස්ථාවක් කලගවෙ කම්ම හස්ම ගන්නවා කිය එක නෙමේ මෙයාගේ සිහිය හොදට දැන් එකඟ වෙලා තියනවා මොකක් පිළිබඳවද ආශ්වාස ප්‍රශ්වාස අරමුණ පිබඳව හොස්ම ගැනීමටන් ගන්න කොට දන්න නුවන කුස්ම ගන්නෙ ඉවර වෙන තැන පිළිබඳව දන්නවා ඒ දෙක අතරතුර පවත්තින පැවැත්න පිළිබඳව දන්න. කාල පරිච්චේදය ගැන නුවන තියන්න ගත්තාම එවිදිහට එයට නුවන පටන් ගන්න. එතකොට අපි කියනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය මුල මැදාග දන්නවා කිය. මුල මැදාග දන්නවා කියනකින් අදහස් කරන්නේ මෙතනින් පටන් අරගෙන මේක ගිහිල්ල පෙනහළුවලින් ඉවර වෙනවා කියනක නෙමේ. නලින් පටන්රගෙන නහයි එලිටන කියෙක් නෙමි. මුල මැදාගේ දන්නවා කියනකින් කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාාසය ආශ්වාසයහි ආදිය දන්නවා මධ්‍යය දන්න අවසානය දන්න ගැන පටන්ගන්න බව කොටිම හුස්ම ගන්න බව පිළිබඳව සහියනුවනයට තියෙනවා කියනක. ආශ්වාස ප්‍රශ්වාසය ගැන සහියනුවනයට තියනවා. එදොට හුස්ම ගන්න කොට ගන්න බව පිළිබඳව ආදිය පටන් ගැනීම දන්නවා උඩට. ම පවත්වන කොටයාටේ ගැන දැනුම තියෙනවා වගේ හෙලනකොට තියනද මේකෙද කරන්නේ සබභ කාය පටිසංවේදී කියෙනකෙන් කරන්නේ. අපිට දැන් කායික භාවේ පිළිබඳව තියෙන හැඟීම තියෙන්නේ මේ ඕලාරික වූ කය ඇසුරු කරගෙන. ඕලාරික රළුමට්ට මේ කය ඇසුරු කරගෙන තමයි අපේ හැඟීම් තියෙන්න්නේ සංකල්පනා තියෙන්නේ. එතට අන්නේ රළුමට්ට මේ කය ඇසුරු කරගත්ත. රළුමට්ට මේ තැන් ඇසුරු කරගත්ත, අන්න ඒ ස්වභභාවය අන්න ඒ ලක්ෂණය තමයි මෙතනදි මගාරවන්. දැන් අපි මේ කය පරිග්‍රහණය කරගෙන ඉන්න. මෙ කය අල්ලගෙන ඉන්න. මෙ කය පරිග්‍රහණය කළල් අල්ලගිෙන ඉන්න නිසා තමයි අපිට මේ කය බරසාරව අපි පවත්ව ගන්න. හදිසේ අල්ලගෙන ඉන්න නැතිවුණුොත්මකද වෙන්නේ. කඩාගෙන වැඇට නොන්නේ. දැ ඉින්ද යනකොට මකද වෙන්නේ ාවනා කරනකට ඔබට දකින්න කුළ සමාහරලාට නිදිකිරා වැටනවා තුට නිදිකිරා වැටනම් කියලකන්න ඔලුව කඩාගෙන ඇටෙනවා ඇඟ වැටෙන්නේ යනවා පාලනයක් නෑ ගැන අපි ආයාසෙන් මේක සෝගෙන ඉන්න දැ මේ මොහොතේද තායාසයෙන් ඔබ කොඳ කෙලින් කරගෙන ඔලු කලිින් කගෙන ඉන්නවා හැබැයි මේ කය පරිග්‍රහණය කරගෙන ඉන්න මට්ටමෙන් හිත ගැලවිලා කය ඇසුරු කරගත්ත ආශ්වාස ප්‍රශ්වාස කාය පරිග්‍රහණය කරන්න පටන්ගන්න. එකඇන දැන් ගේ සිත පවතින්නේ දී ඇසරු කරගෙන මේ ආශ්වාස ප්‍රශවාස නිමිත් ඇසු කරගෙන තුට ඉතාමත් ප්‍රනීත තරමට්ටමකින් ඉතාමත් සියුම් මට්ටමකින් එයාට ආශ්වාස ප්‍රශ්වාස කයේ මුල මැද අග අරමුණු කරමින් ඒක ප්‍රතිසංවේදී ඉදඩ පුලුවන් කමතිෙන් එයාටඒ පිළිබඳව මුලින්ම පටන්ගන්න රළුමටමින් යදන්න හස්ම ගන්න තයන හොම බුඩ්ට අරගන්න බවදන්න හුස්ම හෙලෙන බව දන්නවා එතනින් තයි පටන්ගන්න. එටකොට ඒ විදිහට පටන්ගත්තා හම එයාට හොඳ සිහියක් තියනෝ හොඳ නුවනක් තියනවා ආශ්වාසය පිළිබඳව මුළ මෙැදග මිනිහිවනමටමක යට හොඳ සිහිහත් තියන පශ්වාසය පිළිබඳව විද සිහියයක්ත්තියනවා. දැන් එයාගේ කාය පරිග්‍රහණය ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තම කයි බවට පත්තෙ ගරට තමයි සැල්ලු බවක් ඇතිවෙන්නේ. භාවනාවත් එක්ේ ඉතාම සැල්ල භවක් ඇතිෙනවා කෙක්කෙනට එකක ආකාරයට මේක දැනෙනවා ප්‍රකට වෙන්න පටන්ගන්නවා සමහරු පාවිනවා ඔකක වගේ ගති කියනවා. ඉති ඕෝකත් එක්කේ න්න ගිහිල්ල අ අපහු භාවනාව බැහැරවෙලා අර්මුණුත් එක්ක ගිහිල්ල ආයත්තේ උදගත්ත පොඩි සමාධිය සහරයන ති කරගන්න. එහම වෙන්නේ නැතු අප අ භාවනාකමටහන පිළිබඳව නැවත නවත ැබරු වෙන්න්න අ වශ්‍යයි. නැවත නැවත නැඹුරුව වෙනුවින් අර ආශවස ප්‍රශවාස නිමිත්ත පිළිබඳවම නැවත නැවත හිත තබා ගනිමින් එය ආදිිමත්්‍ය පරයවසානය පිළිබඳව සීපත් කරනවා. මේකදී ආධිමධ්‍ය පරර්වසානය යන සිහිය පරිපන්ත ඥානවලත් පෙන්න්නනවා. පරිපන්ත ඥානවලදි පෙන්න්නේ හුස්මාරත්තක් ඩට හිතාරගෙන නවනම් හොසු පාරත් එක් පහලට හිතරගෙන අනවාවනං මුල මැදාග මෙතන පිහිටවනවන මෙ මේ ලක්ෂණය මෙතනද ප්‍රධහන වසයෙන් දක්වනො හැබයි සමස්ත ආශ්වාසය පිබඳව තියන නුවන තමයි සබකාය පටිසංවේදී කියලක. ස සියලු ආශ්වාස ප්‍රශවාසකය පිළිබඳවතිබෙන නුවන තමයි සබභකාය පටිසංවේදී කියෙනකින්න ආශ්වාසය පිළිබඳ නුවන තුකොට එක සබ් කාය කියනකොට. කයේසු කායන්්‍ය තරම් භික්වයි ඇදින් අආවාහස පස මේ ආශවාස ප්‍රශ්වාසේ කයන්නතරින් තත් එක්තර කයක් කොට බදුරජණන්වාස දේශන කරන. ඇ කයක් හැටියට පරිග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන නිසා. එදකට මේ හරියට මේ හුළම් හුස්ම පොදක ජීවිතය වගෙන හරි සහැල්ලූ ඒ මටමයි. තු ඉතාම සැල්ලු භාාවයකින්ඒ භාවනාව ඉදිරිට දියුණු කරගෙනයන්න පුුවන්කම යනවා. ඉට පස් ඊළඟ අඩියයට තමයි පසම්භයන් කාය සංකාරං අසසිසාමීති පසුශසාමීති සික්හති. ආශවාස ප්‍රශ්වාස කාය සංසිදවමින් ආශවාස කරනව ප්‍රශ්වාස කරනවා. දැ මේකට හිතතියන්න ගත්තාහම ප්‍රධාන වසේ ම අර සැහැල්ලු බව ප්‍රකට වෙනවා හැබැයි අ කායික මත්තුම් ප්‍රකට කරගත්ත මනසකින්නකොට ආශවාස ප්‍රශ්වාසය රළුයි. සිතත් එක්කම ගත්තාම ආශවාස ප්‍රශ්වාසය මේ රළු මට්ටමක තියෙන දැන්. මෙන මේ පස්සම් භයන් මේ කාය සංස්කාරයෝ සංසිදවන. ආශවාස ප්‍රශ්වාසය හරිටර මැටිභාජන සකස් කරන කෙනෙක්, ඒ අනාගත් අම්බරාගත්ත සියුම්වුණන මැට්ට තලමින් පදංකරමින් ඒ භාජනය සකස් කරනව වගේ මේ ආශවාස ප්‍රශ්වාස කාය තලමින් පදම් කරමින් අවශ්‍ය පරිදි සකස් කරනවා. එතොඩ ඒ සකස්කිරීම සිද්ධ කරන්නේ කොහොමද ඒ සකස් කිරීම සිද්ධ කරන්නේ පස්සම් භයන් කාය සංකාරන්. අශවාස ප්‍රශවාස සංඛ්‍යත කාය සංස්කාරය සංසිධ වන. මේ සංසේද වන්නේ හිතෙන් හිතත් සංසිේධවමින් එතකොට ඒ සංසිදවීම සිද්ධ කරන්නේ කොහොමද. කෙනෙකුට ජීවත්වෙන්න දැන් කායක මට්ට මේ දරත සංඥා වැඩිවෙනකොට හුස්ම ගොඩක් ඕන වෙනය එකයි රාග වැඩිවෙනකොට තරහව වැඩිවෙනොට කය මහන්සේ වැඩ වෙන කොට හිත විසිුරෙනව වැඩිවෙනකොට මේ ආශවාස ප්‍රශ්වාස ඉතාමත් වේගයෙන් ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි. පැවැත්ම රළු නිසා එහිත රළු නිසා මෙතනද සිත සියුම් කරනවා අරමුණක් කරමුණු කරමින් එදට අරමුණත් සියුම් වෙනවා සිහිතත් සියම් වෙන අරමුණස් සියුම් වෙන හිතත් සියුම් ව පසම්භයන් කාය සංකාරංකික වේට කාය සංස්කාරයෝ සංසි දෙෙන්න්නට පටන් ගන්නවා හුස්ම පාර තියනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරන් ැතිව නන් කියෙම නෙ මක භාාව රවෙනක ඕක ැනන්න ඕන එකන මොක්වත්ම නැතිවල යනවා කියනෙක භාවනාව තැක් හෙම නෙමේ. එතු අපිට හුස්ම පාර ඉතාම සියම් මට්ටමකට එකන්නේෙදැන් අපි ලාම්‍ය ලොකු හුස්මවල් ගන්න න දැ අන ලොකු හුස්මක් අවශ්්‍ය නෑ නා පන්සති භාවනාව ප්‍රගුණ කරනකොට හිතකක කරනකොටට ඉතාම ස්වල්ප වූ වල්පමාත්‍ර වූද හුස්ම පොදක් ඇති මුළු කායික පැවත්මටම. ුකායික පැත්මට මිතාමත් සුළ හුසම දක් ප්‍රමාණොත්වයවා. එදට මෙට මේ විදිහට අපි කාය සංස්කාරයෝ සංසිඳවමින් ආශවාස ප්‍රශ්වාස කරනවා. එදවට මෙතනදී ප්‍රධාන වසේම අපිට දකින්න පුළුවන්කමතියනවා බුදුරජාණන්ස උප්‍රමාවක් දේශනා කරනවා සේයප්තාපි බික්වේ දක්කෝ බමකාරෝවා බමකාරන්තේවාසීවා චන්ත දිචාමති පජනතිරචන්තරගචාමති පජනති දක්කෝ බමකාරවා බම කාරන්තේවාසවා කියන ීඉරණ නැත කැතය මාධි කරන වඩුවක් එ කියතක් කරගෙන මේ කපනකොට දිීගංවන්චන්ත මේක දීර්ග කොට අදිනකොට දිගත අදිනවා කිය දන්න ර සංවංචන්තු රස්සව කෙටික් කැපුුම් කපනකොට කෙටියෙන් තමයි ඒ ැ උඩට පල්ල හට අදන්න කියන එක ගැෙන යදන්නවා. දැනගෙනවා අර ඉරදිහා බලාගෙන උඩට යන දැතිදිහා බලන්නත් නැතුව පහලට යන දැතිදිහා බලන්නෙත් නැතිව. අර ලී ගැටෙන තැන තිබෙන දැතිදිහා බලාගෙන රස්ව සහ දීර්ග බව පිළිබඳවත් දැනුම් මැතිව එයා කැපුුම කපනවා. අනඒක තමයි බුදුරජාන්ස්සිලබාධන උපමා උුට යන දැති දිහා බලනොෝගේ හුසුමාරත්ෙක උුටයන් නෙත් නෑ. පහලට යන දැති දිහා බලනෝවගේ හුස පාරත් එක්ක පහලටයන් නෙත් නෑ. එය බලාගෙන ඉන්න අර වදින තැනයි වගේ නාසිකාග්‍රය හෝ තොල් දෙක අතර තබාගත්ත සසිහිය තමයි. එතන තමයි පිහිටෝගෙන බලාගෙන ඉන්න. එතන පිහිටෝගෙන එය දන්නවා දීර්ග ලෙස උඩට ගිය බවත් දීර්ග ලෙස මේ කියඇත් පහලට යන බවත් දන්න. මේ දෙක දිහා බලාගෙන ඉන්නේ නෑ. මෙන්න මේ විදිහට ආශවා ප්‍රශ්වාස පිළිබඳව දැනුම් ඇතුව ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව භාවනා කරනවා. මෙින මෙහෙම භාවනා කරනකොට හුස්ම පාර ඉතාම සංසිඳනු මට්ටමකට පත්වෙලා තාම සුකුමතර මට්ටමකට පත්වෙලා එයට මේක මේ විශේෂයෙන්ම තියනද නැද්ද කිය හයාගන්න බැරි තරමටත්වෙලා යන සමහරයට දැනින් ීමමනැතුව නැ නතු යනකොට ආපහු සිහ උපදවලගන්න නේක කියෑනේ සිහ තන අඩුුවල ගහිලකේෙක්. අප ආපහ සිහි උපදවා ගන්නටවන් එතුට ආපහු ගැනන්නන පටන් ගන්න. තොට මේ විදිහට භාවනා කරනකොට අපිට මෙතන තියන නිමිති පිළිබඳව අප ප්‍රතිබාග නිමිත් උපදවන්නට පුළුවන් කමතියෙන මනසට අරමුණු කරගන්න ඔස්වාගත්තා හස්සාවාස ප්‍රශාස නිමිත්ත අර ැි රලු නිමිත්ත කියන්න මෙගේ හිත යන්න පටන්ගත්තේ කායික්කායි ප්‍රතිබද්ව තිබුණ දේනේ තුට ඒ සංඥාවම දැන් මේ සුකුමතරව වැටහෙන්ට පටන්ගත්තහම අපිටර කායික සීමමාවෙන් ඔස්සවාගන්න පුළුවන්කම තියන එතන හට භාවනාව සිද්ධවෙ රොස්වාගත්ත නිමිත්තකුත් එක්ක. අපි එකට ගෙන එක ඔසවා ගන්න නමිත් ත් භාග නිමිත සහ ඉට පස්සේ එකත් එක් අපි ඇතිකර ගන්න පටිභාග නිමිතිතිය. අන්න ඒ පටිභාග නිමිත් එක්ක තමයි අපිට පස්සු භාවනාව සිද්ධ කරන්න පටන්ගන්න අන්න එතකොට තමයි අපිට උපචාරමට්ටමකට එකන අර්පනා මට්ටමක දෙහාන උපදුවන්නට පුළුවන් තැනකට එක ඒ සමාදිය දියුණු වෙන්නේ එනිසා ඒ තැනට අප මේ භාවනාව ප්‍රගුණ කරන්නට ඕනි ස්කායානු පස්සනාවේද රූපයත් එක්ක කතා කරන්න ඔන්නසීමාව විතරයි භාාවනාව සිද්ධ කරනේ දුව මටම විරදැ ඔතන නිහත් අපිට පුළුවන් මේ භාවනාව විපසනා පැත්තට හැරෙන විදිහ ගැන හඳුනාගන්නට විශේෂයම අපි භාවනාව බිස්ෙල්ල පොඩක් ප්‍රගුණ කරන්න. භනාව එන සතතිය මුළල් එෙහි ඔබ ටකක් භාවනාව හොඳ ඉතාහම හොඳ ප්‍රග කරන්න වඩා උත්සාහෙන් ප්‍රගුණ කරන්න. ඔබේ හිත එකඟ වෙනවනං ඔබට පුළුවන් ඒ භාවනාව තුළින් තවදුරටත් එහාට යන විදර්ශනාව ඇත්තට ඔබේ හිත යොමු කරගන්න අපි බලමු අපි ඊළ දවසේ සාච්චා කරමු. කොහොමද සතිපට්ටාන භාවනාව තුළ අනාපාන සතිය කයානු පස්වනාවෙන් ඒ විදර්ශනාව පැත්තට යොමු කරගන්නේ කියන එක පිළිබඳව අපි වැඩිදුර කරුණු තෞදුරටත් ඉදිරියේදි සාකච්ඡා කරමු. භාවනාව ගැන මේ කරුණු ප්‍රායෝගික ඔබේජීවිතේ භාවිතයක් එක්ක යන්න ඕන දෙයක් නිසාතමයි එවිදිට තතා කරේ එනිසා අපි ඒ පිළිබඳව තෞදුරටත් වඩාත් කරුණු ඉදිරියේදි සාකච්චා කරමු කල්පනා කරගන්න හැමෙනෙක් මද දවස්සේදී සදධර්මස්ශ්‍රවනය කරලා නිසු මනසිකාරය පවත්තලා සිද්ධ කරගත්ත සියලුවම කුසල ධර්මයන් අපි අනමෝදං කළ යුතු අයට අනමෝදංකරම පළමෙන් අපට අර්ථයෙන් ධර්මෙන් අනුශාසනා කල අපේ ධර්මාචාරය අවසරයි මාංකඩුවල සුදස්සන සාමීන් වහසේට අවසරයි මාංකඩවල නඳරත්තන සාමීන් වහන්සේට සාමන් හන්සල දෙනමටම උතුම් නිවැනිින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගේ මේ සීියලු කුසල ධර්මයන්වියන්ටත් අනමෝදං කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් පින් අනමෝදං වුණු ලබත්වා දෙවියන්ටත් අමා මහනිවනිින් සැනසීම පිණිසම මේ කුසලය ඒත් උපනිශ්‍රේම වේවා කියලා සාධහ කියල දෙවියන්ට පින් දෙන්න. එවගේම අද භාවනාාව වැඩ සටානයෙහි දායකත්තේගෙන කටයුතු කරනවා පානදුරේ පදිංචි මදුශාණ සල්ලතුර මෙනවිය විසින්. ජූනි දෙවන දිනට යෙදෙන එතු මේගේ උපන්දිනය සිහිපත් කරමින් මේ ධර්මදානමයක් සිදු කරමින් යතීන්ට පුුණ්‍යාන මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මැයි තුන්වන දාමිය පරලොව සැපත් උබ උපාලි බෙන්ජමින් මාමාට ජුනි කොලොස්සන දිනටම මේ ගොස් වසරක් සපරෙන කාංචනා ආරීරත්න සිරිසේන සහෝදරයට එවගේ වසර හතකට පෙරමිය ගිය මංජුලා සල්ලතුර මෑනන් සහ සියලූම මියගේී ඥාතයෙන්ට පුුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා කල්පනා කරගන්න ඒ නම් සඳහන් කරන්නට ඒදනු සෑම සලු ඥාතිවර්ගයා ඇතුළූ ඔබ සෑම සල්ලු දෙනා නමින්ම. මෙලෝවසයෙන් හෝ සංසාරික වසයෙන් මිය පරලෝ ගිහිල්ල. යම් ඥාතිවරේක් විින් බලාපොරොත්තු වෙනවාවනං. එකඒ සෑම සියලු ඥාතිවර්ගයාම මේ පින තමංකළ පිනක් මෙෙන් සතුටින් සාධනාදයෙන් අනමෝදගුුණු ලබත්වා. ඥාතයෙන් දුක සිටි නම් දුකෙන් අතමිදේවා සැපක සිටි නම් ඒ සැපතොත්තුවත් වඩාවර්ධනය කර ගැනීවා එ ඥාතීන්ටත් අමාමහා නිවණින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියල සාධහූ කියල ඥාතීන්ට පින් අනමෝන්දන් කරන්න. එවගේම දායකත්තය ගෙන කටයුතු කරන පානදුරේ පදිං්චි මදුශානිී සල්ලොතුර මිනවේතත් එවගේ උපන්දිනය සිහිපත් කරන එතුමේට වගේ ආශිරවාද කරන්නට බලාපොරොත්තු වෙන සිරිමල් සල්ලතුරුපියාණන් සහ පුුණන්න නිධහන කලන මිතුරු එක මුතුවටත් පුණ්‍ය අනුමෝදන ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒදායකත්තේ ගෙන කටයුතු කරන ජූනි දෙවන දිනට උපන්දිනය සීපත් කරන මදශාය සල්ලතුරුමෙනවිය සහ. ඒ සෑම සලුදිනාටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන සෑම සලු දෙනාටත් මේ කුසලය. නිදුක් නීරෝගී ස්ෝපත් බව චිරජීවන සම්පත්තිය පිණිසම හැමදිනාටම අමාමහනිවනිින් සැනසීම පිණිසම මේ කුසලය හේතුප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනුමෝදන්වන්න හැමදිනාටම තරුවන්සරණයි.